Dieter Kambinovi, Masami. මේ දරිද්‍රතාවය උපරිමයේ උසුලන්නේ පෙරදිග ඉන්න කාන්තාව. ඒහා ඇසුරේ නිර්මාණය වෙච්ච ගීතයක් තමයි අපේ පිපුණු මලේරුවේ මල දන්නේ. මේක මේ අපිට ජීවිතයට බද්ධ වෙච්ච විශේෂ අපූර්ව නිර්මාණයක්. අපි ඒ ඒ ඒ තුල ඉන්න කාන්තාව ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔව් මම හිතන්නේ එක රෝෂන් බ්ලස් සිංහලයන් රචනා කරපු ඩන්ස්ටන් සිල්වා සංගීතවත් කරපු ගීතයක්. මේ ගීත සාහිත්‍යය තුළ ඉතාමත් විශේෂ ගීතයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඔබ කිව්වා වගේම මේ ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන මවකගේ සිය දියණිය දෙස මව බලන ආකාරයේ ගීතෙන් කියවෙන්නේ. මම උත්සාහ හිතුවා මහේෂ් අයියා එකටම සමපාත වන ඊටත් වඩා යම් ප්‍රමාණයක් සමාජමය වටිනාකමක් තිබෙන කවියක් කියන්න ඒ ගීතය මතකයේ තබාගෙන. මේ ගීතයේත් සිටින්නේ දියණියක් සහ මවක්, තවත් පුංචි නොතේරෙන දරුවෙකුත් මේ කවිය ඇතුළේ ඉන්නවා. මේ කවිය රචනා කරන සුහර්ෂිනී ධර්මරත්න කියන රාජ්‍ය සම්මාන ලාභී කිවිඳිය, ලංකාවේ බිහිවුණු ඉතාමත් විශිෂ්ට නූතන කිවිඳියක්. ඇගේ සුදු වත හැඳි කෙකිණිය කියන පොතේ තමයි මේ කවිය ඇතුළත් වෙන්නේ. මේක නම් කළ තියෙන්නේ දියණිය ඇසු පැණය කියලා. මේ කවියේ තියෙන දරිද්‍රතාවයම තමයි. හැබැයි මේ කිවිඳිය එක ඉතාමත් විදග්ධ විදිහට මේ නූතන සමාජමය කියවීමක් හැටියට ඉදිරිපත් කරනවා. අද සමාජයේ අපි දන්නවා දරුවන්ගේ මානසිකත්වය. අර ගීතයේ කියවෙන දියණිය කණ්ණාඩියෙන් ලිඳෙන් මූණ බලන, හෙවනැල්ලෙන් විස පීරන, අඩුපාඩු වලින් ගහන ජීවිතයක් ගත කරනවා. මේ කවියෙත් එහෙම තමයි. නමුත් බලන් මේ දියණියගේ මානසිකත්වය සකස් කරලා තියෙන ආකාරය අපේ මාධ්‍ය ලෝකයේ විසින් දියණිය ඇසු පැනය. අපි දැන් පහුගිය කාලේ දැක්ක ඔය පාලං උඩ ඉඳලා ගඟට අතාරින පුංචි දරුවෝ පිළිබඳව මේවා ඉතාමත් රසවත් විදිහට තමයි අපේ මාධ්‍ය විසින් පොර කකා ගිහිල්ලා මිනිස්සුන්ට පෙන්වන්නේ. අද අපරාධ කියන ඒවා අපි රසවිඳින ජාතියක් බවට පත් වෙලා තිබෙනවා. විවිධ මාධ්‍ය වලින් මේවා පෙන්වන්නේ ඉතාමත් රසවත් දේවල් හැටියට. කොහේ හරි අපරාධයක් වුණත් අපිට ඉක්මනටම දැනගන්න ඕනේ කී දෙනෙක් මැරිලාද කියලා. කවුරු හරි මැරිලා නම් අපිට ඒක සාමාන්‍ය ආහිනම් ප්‍රශ්නයක් නැහැ කියලා අපි පැත්තකට යනවා. හැබැයි 10ක් 15ක් මැරිලා නම් තමයි අපි කතා වෙන්නේ නම් 10ක් මැරිලා කියලා. ඒ තරම් මේවා සාමාන්‍ය ලක්. නමුත් ලෝකේ මාධ්‍ය සදාචාරය කියලා එකක් තියෙනවා නේද? නිතරම නිරන්තරයෙන්ම භූමිකාවන් කම්පාවන්ට ලක් වෙනවා ජපානයේ. නමුත් ඔවුන් ඉස්සෙල්ලාම කරන්නේ පහුවදට ගිහලා පොළව සෝදලා ඒ මියගිය පිරිස් අයින් කළා තමයි ඉතුරු ඒවා මාධ්‍ය වලින් පෙන්වන්නේ. නමුත් අපේ නම් ලේ හොයාගෙන යනවා අපේ කැමරාකාරය ගිහිල්ලා පෙන්වනවා. දැන් අපි ඒවා රසවිඳින ජාතියක් බවට පත් වෙලා තියෙනවා. එහෙම වුණාම බලන්න මේ පුංචි ළමයින්ගේ පුංචි දරුවන්ගේ මානසිකත්වය සකස් වෙන ආකාරය මේ කවි කිවිඳ ඉතා සූක්ෂම විදිහට රචනා කරනවා. දියණිය සූ පැනේ. මේක අත්දැකීම තමයි අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙක් එක පාලමක් උඩින් යනවා. පුංචි මේක වඩාගෙන යනවා. අනිත් දරුවගේ අතින් අල්ලගෙන යනවා. මේ යනකොට මේ ළමයා අහනවා, යද්දී පාලමෙන් පොඩි පුතු කරපින්නා අද්දා දෙපය ගඟ දිය දෙස බලමින්නා සැඩදිය පහර දැක බියවී හඬමින්න දියණිය ඇසු පැනයට සිත සසලින්න පාලපුඩින් යනකොට ගඟ පේනවා සැඩ පහර ගලාගෙන යනවා. මේ යන මොහොතේ දුවහපු ප්‍රශ්නෙට අම්මගේ හිතේ එකපාරට සසල වෙනවා. මේ ළමයා කියනවා, මල්ලී කෙනෙකු වතුරේ යනවා දැක්කා, මල්ලී නැතිව අක්කා අඬනවා දැක්කා, ටීවී එකේ මාමල බනිනවා දැක්කා, අම්මව පොලිස් නැන්දලා ගෙනියනු දැක්කා. මේ ළමයා දකින්න දේවල් තමයි කියන්නේ අම්මට. පොඩි එකෙක් වතුරේ පානවා දැක්කා, පොලිස් නැන්දරවිල්ලේ කාන්තාව අරන් යනවා, මාමලවිල්ල ටීවී එක වට කරගෙන ඒව රූපගත කරනවා. මේවා තමයි මේ ළමයා දකින්නේ. මල්ලිය බලා ගන්නට කෙනෙකුත් නැතිලු, අක්කට අයියලට දෙන්නටවත් නැතිලු, සල්ලිත් මදිලු, අම්මට දරුවොත් වැඩිලු. දැන් ඔය කතා ඇති මල්ලිට බඩගිනිනු. මේවා කතා කර තාමත් මේ පාලමුඩින් යනවා. පොඩි කහනවා, අම්මට බැංකුවෙන් පඩි දුන්නද නැද? සමහර මේ ළමයට තේරෙන්නේ දෙන්නේ දරුවා දකින්න වෙද්දී කාඩ් එක දාලා අම්මා රුපියල් 100ක් 200ක් ගන්නවා. ඒ ළමයා හිතන මේ අම්මට බැංකුවෙන් පඩි දෙනවා කියලා. ළමයා අහනවා, දැන් අවසානේ අම්මට බැංකුවෙන් පඩි දුන්නද නැද? දැන් නම් බත් එපා සල්ලිත් මදි නේද? මොකද දැන් කන්න ඕනේ නැහැ, අපිට අතේ සල්ලි නැහැ නේ. පොඩි කහ දන්නවා අර ගීතේ දරිද්‍රතාවය තමයි. යන්නට පාලමෙන් බය හිතෙනවා නේද? අන්තිමට අහනවා, මල්ලිත් මාත් අම්මට වැඩි නෑ නේද? ඉතාම
අර්ථාන්විතව තර්කානුකූලව ගොඩනගන ගේ පදයක් කවි ගායනයක්. ඒත් එක්කම මසාගේ අර්ථ රචනය තම අපූරුයි. අපි වෙනම තැනකට සංවේදී තැනකට රැගෙන ගියා. අපි දැන් ආචාර්ය නන්දා මාලනී ගායනා කළ ඒ පිපුණු මලේරුව අපි දුටු දරිද්‍රතාවයෙන් වියලුණු ඒ කාන්තාව සහ ඒ දියණිය අතර ඇති වෙච්ච නිහඬ සංවේදී සංවාදය. අද වෙනින්නේ ගායන විශාරද අරෝෂා සමරදිවාකරගේ හඬින්. සුමදුර ගායනය අපිට විශාරද අරෝෂා සමරදිවාකර අපි යලි